ගරු මුජිබ රහමාන හිටපු පාලිමේන්තු මන්ත්‍රීතුමා සමග මේ මාධ්‍ය හමුව සමගේ ජන බලවේගය සමග ජන සන්ධානය විදියට ඉදිරිපත් කරද්දි අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම වර්තමාන රජය බලයට පත්වෙන්නේ විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයා විදියට ගරු අනුරකුමාර් දිසානායකමැතිතුමා පත්වලා තිබෙනවා. අපි සුබපතනවා ඒ ඉදිරි කටයුතු සාර්ථකව නිම කරගෙන යන්න කියන එක පිළිබඳව. එහිදී අනුරකුමාර් දිසානායක මැතිතුමා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරපු සමහර කාරණා පිළිබඳව අපේ අවධානය යොමු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඔහු ඉතා පැහැදිලිව කියා හිටියා මැතිවරණයට කලින් මේ රටේ ඉතාමත්ම ප්‍රබල ව්‍යූහාත්මක වෙනස්කම් අපි වහාම ආරම්භ කරනවා. අපේ පාලන බලය ආරම්භුණු වහාම රැඩිකල් වෙනස්කම් සිදු කරනවා කියන එක පිළිබඳව තමයි ඔවුන් කරුණු ඉදිරිපත් කළේ. ඇතර මේ රැඩිකල් වෙනස්කම් පිළිබඳව අපිත් බලාපොරොත්තු තබාගෙන සිටියා. මේ රට සමෘද්ධිමත් රටක් බවට පරිවර්තනය කිරීම උදෙසා මේ ගෙන යන රැඩිකල් ප්‍රතිසංස්කරණ මොනවාද කියන එක පිළිබඳව අපි බොහොම විමසිල්ලෙන් බලාගෙන සිටියා. ඇතර මේ රැඩිකල් ප්‍රතිසංස්කරණ කරනවා කියපු ජාතික ජන බලවේගය මේ වෙනකොට අපිට පේන්නේ අර පරණ වයින් බෝතලේ වෙනුවට අලුත් වයින් බෝතලයකට පරණ වයින්ම දාලා මේ ලබා දෙන තත්ත්වයක් අපිට පේනවා. විශේෂයෙන්ම වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමු මැතිතුමා අපි දැක්කා පහුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ තුලත් ඊට ඉහතත් ජනාධිපති උපදේශකයෙක් විදිහට කටයුතු කළා. වර්තමාන ජනාධිපතිවරයා ඔහු නැවත පත් කරගෙන තිබෙනවා ජනාධිපති උපදේශකයෙක් විදිහට. ඒ වගේම තමයි මුදල අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාලන කාලය තුළ හිටපු මුදල අමාත්‍යාංශ ලේකම්වරයාමයි. ඒ වගේම තමයි අපි දැක්ක මහ බැංකු අධිපතිවරයා අජිත් නන්දලාල් වීරසිංහ මැතිතුමා පිළිබඳව කියපු ඉතිහාසයේ කතා පිළිබඳව අපිට නැවත මතකය අවදි වෙනවා. ඒ අනුව මහ බැංකු අධිපතිවරයා නන්දලාල් වීරසිංහ මැතිතුමා රනිල් වික්‍රමසිංහ කාලේ හිටපු මහ බැංකු අධිපතිවරයාම තමයි තවදුරටත් කටයුතු කරන්නේ. ඒ විතරක් නෙවෙයි අපි දැක්ක නිමල් සිරිපාල සිල්වා ප්‍රවාහන අමාත්‍යවරයා විදිහට කටයුතු කරනකොට පහුගිය කාලේ, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ ළංගම සභාපතිවරයා විදිහට කටයුතු කර රමාල් සිරිවර්ධන මහත්මයා, ඒ පහුගිය ආණ්ඩුවේ හිටපු රමාල් සිරිවර්ධන ළංගම සභාපතිතුමා නැවත අනුරකුමාර් දිසානායක මැතිතුමාගේ සභාපතිවරයෙක් විදිහට කටයුතු කරනවා ළංගමේ. ඒතර මේ විදිහට බලනකොට අපිට පේන්නේ අර පහුගිය ආණ්ඩුවල හිටපු ඒ සාම්ප්‍රදායික සභාපතිවරු අධිපතිවරු මේ මාලිමා ආණ්ඩුවක් යටතේ පවත්වා ගනිමින් රැඩිකල් වෙනස්කම් කරනවා කියලා අද වෙනකොට මේව මිත්‍යාවක් බවට පත්වීම පිළිබඳව සංකේතද මේ තිබෙන්නේ. එන පරණ කණ්ඩායම පිළිබඳව කියපු කතා අපිට මතකෙට එනවා. මේ ආණ්ඩු දූෂිතයි, මේව පාලනය කරන්නේ හොරු, මේව පාලනය කරන්නේ දූෂිතයෝ පිළිබඳවයි එදා බොහෝ වාගාලාප ඉදිරිපත් කළා ජාතික ජන බලවේගයේ වේදිකාවේ. එතකොට මේ වාගාලාප නගපු චූදිත අමාත්‍යවරුන් යටතේ කටයුතු කරපු ආයතන තවදුරටත් එම පාලකයන්ටම ලබා දීම පිළිබඳව මම දන්නේ අපිට මවිතයක් තියෙන්නේ. විශේෂයෙන්ම මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මැතිතුමා පිළිබඳව චිත්‍රසිරි වාර්තාවට අපි අවධානය යොමු වෙනවා. චිත්‍රසිරි වාර්තාවේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා මොහමඩ් ආසිම්, ඒ කියන්නේ අතිරේක අධිපතිවරියෙක් වෙන මොහමඩ් ආසිම් මැතිතුමා ලබා දුන්න සාක්ෂි තිබෙනවා චිත්‍රසිරි වාර්තාවේ. එහිදි සඳහන් කරනවා රුපියල් බිලියන 1ක් බැඳුම් කර නිකුත් කරන්න තිබෙන වේලාවකදී රුපියල් බිලියන 20ක් දක්වා ඉහළ දැමීම තුලින් මේ රටේ පොලිය අනුපාතය බරපතල විදිහට ඉහළ යනවා කියලා මොහමඩ් ආසිම් බරපතල විදිහට නන්දලාල් වීරසිංහ මහත්මයා ඉදිරියේ ප්‍රකාශ කරා. නමුත් නන්දලාල් වීරසිංහ මැතිතුමා එය නොතකා හැරියා. මේ පිළිබඳව මට මතකයි අනුරකුමාර් දිසානායක මහත්මයා පාර්ලිමේන්තුවේදී කියපු කතා. ඒතර එහෙම විවේචනාත්මකව අජිත්නල් නන්දලාල් වීරසිංහ පිළිබඳව කතා කරපු ජනාධිපතිවරයා එදා මන්ත්‍රීවරයෙක් විතර විවේචනය කරා මහ බැංකු අධිපතිවරයා, අද ඔහු තවදුරටත් මහ බැංකු අධිපතිවරයා විතර කටයුතු කරනවා. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහළ ලෙවල් එකේ නැතිනම් පහළ කාණ්ඩේ කණ්ඩායමක් තමයි ලංකාවට මේ දවස්වල එවලා තිබෙන්නේ. තිදෙනෙක්ගේ සමන්විත කණ්ඩායමක් විදේශිකයෝ දෙදෙනෙක් සහ ශ්‍රී ලංකාවේ නියෝජිතයා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම විදිහට එවලා තිබෙනවා. මේ එවලා තිබෙන කණ්ඩායමේ අපි බලාපොරොත්තු වුණා ක්‍රිස්ට ශ්‍රී නිවාසන් කියන ආසියා පැසිෆික් කලාපයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන නියෝජිතයා ලංකාවට පැමිණේ කියලා. නමුත් ඔහු පැමිණිලා නැහැ. ඊට වඩා පහළ කාණ්ඩයක තිදෙනෙක් තමයි ශ්‍රී ලංකාවට එවලා තිබෙන්නේ. කෙසේ වුණත් මෙම කණ්ඩායම පිළිබඳව කියපු කතාවක් අපිට නැවත මතක් වෙනවා. විශේෂම චතුරම්බංග අබේසිංහ, විශේෂම චතුරංග අබේසිංහ ජාතික ජනබලවේගයේ විධායක සභිකයෙක් වෙන ඔහු ප්‍රකාශ කරා යලි DSA එකක් කරනවා කියලා. ඒ කියන්නේ ඩෙට් සස්ටේනබිලිටි ඇනලයිසිස් එකක් කරනවා කියලා කිව්වා. නමුත් හැබැයි නැවත සමාලෝචනයක් කරනවා කියලා චතුරංග අබේසිංහ කියපු කතාව අපිට පෙනෙන්නේ නැහැ. නැවත මේ විදිහේ DSA එකක් කරනවා කියලා, මොකද පවතින ක්‍රමයෙන් ඉදිරියට යන බව තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතිවරණ වේදිකාවේ කියපු කතා ඉටු වෙන්නේ නැති බව තමයි අපිට මේකෙන් දැනගන්න තිබෙන්නේ. කෙසේ වුණත් එතෙන්දී අපි කියනවා නන්දලාල් වීරසිංහ මැතිතුමා පිළිබඳව කියපු කතාව අපි මතක් කරනවා. මොකද නන්දලාල් වීරසිංහ මැතිතුමා පිළිබඳව අනුරදිසානායක කණ්ඩායම පාර්ලිමේන්තුවේදී කීවේ මේ පොලි අනුපාතය ඉහළ යන්න ඉඩ තිබෙන මොහමඩ් ආසිම් ප්‍රකාශ කරපු චිත්‍රවත් සිරි වාර්තාවේ තිබෙන රුපියල් බිලියන 20ක් බැඳුම් කර නිකුත් කිරීම හරහා පොලි අනුපාත ඉහළ යනවා. එහිදී නන්දලාල් වීරසිංහ කටයුත්තක් කළේ නැහැ කියන එක පිළිබඳව චෝදනාව අපි යලි මතක් කරනවා. ඇත්තරම රුපියල් බිලියන 10ක අවසාන වශයෙන් මේ බැඳුම් කර නිකුත් කිරීම සිද්ධ වුණා. ඒ නිසා රටේ පොලි අනුපාත ඉහළ යාම තුළින් රටට ආර්ථික වශයෙන් විශාල හානියක් සිද්ධ වුණා කියන කතාව අනු කුමාරසනාගම තුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා. ඉතා දීර්ඝව ඒ කතාව පිළිබඳව නැවත අපි එතුමගෙන් විමසනවා. නන්දලාල් වීරසිංහ පිළිබඳව එබඳු කතාවක් ඉතිහාසය කියලා තවදුරටත් ඔහුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලට යැවීමෙන් කියවෙන්නේ ඔබ පරණ කියපු කතාව නිෂේධනය කරන බවද කියලා අපි විමසීමක් කරනවා. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට රටේ තෙල් මිල පිළිබඳව කියපු කතාව යලි අවධානයට ගන්නට සිද්ධ වෙනවා. අනු කුමාර දිසානායක මහත්මයා වේදිකාවේ ඉතාමත්ම ප්‍රබල විදියට කිව්වා තෙල් සංස්ථාවේ ණයබර මහභාණ්ඩාගාරය ගත්තා. ඒ ණයබර මහභාණ්ඩාගාරයේ අරගෙන අමතර වශයෙන් අතිරේක රුපියල් 50ක් බද්දක් විදියට යෝජනා කරලා පනවලා තිබෙනවා. ඒ අනුව මහජනතාව නිරපරාදේ රුපියල් 50ක් අතිරේකව ගෙවනවා පෙට්‍රල් සහ ඩීසල් ලීටරයකට. ඒ වගේම තමයි තවත් අතිරේක රුපියල් 100ක බද්දක් තිබෙනවා. ඒ අනුව රුපියල් 150ක් නිරපරාදේ මහජනතාව තෙල් ලීටරයක් වෙනුවෙන් වැය කරනවා. ඒ නිසා අපරාජයක් යටතේ මෙය ඉවත් කරනවා කියන එක පිළිබඳව ඉතාමත්ම ආందోళනාත්මකව ප්‍රකාශ කරා. ඒ නිසා අපි ඉතාමත්ම වමනාවෙන් ඉල්ලීමක් කරනවා. අර පහුගිය දවස්වල අලියෙක් තරම් විලිලාලා හරප්පැටියෙක්වත් වදයි කියලා අපි බලාපොරොත්තු වෙන් හිටියේ, අඩු ගානේ මී පැටියෙක් තරම්වත් එකෙක් වදා ගන්න බැරි වුණා. රුපියල් 21ක සහනයක් විතරයි රජයට ලබා දෙන්න පුළුවන්කමක් ඇති වුණේ. අපි කියන්නේ මේ වගේ අලියෙක් තරම් විලිලාලා මී පැටව වදන වෙලාවේ කලින් කොය කියපු අලි කතා කිසිදු ගණනය කිරීමකින් තොරවද කිව්වේ වාගාලාප විතරයිද? හුදෙක් මැතිවරණ වේදිකාවේ තොරම්බල් විතරයිද? මහජනතා උල්වර සංහඬ දෙනකොට මහජනතාවට ඉදිරිපත් කරා අපි තෙල් මිල පෙට්‍රල් ඩීසල් ලීටරයකින් රුපියල් 150කින් අඩු කරනවා වංචනික විදියට. මේ තෙල් සංස්ථාව ඒ අමතිවරු තමන්ගේ සාක්කුවට තෙල් ලීටරයකින් රුපියල් 100 150 දා ගන්නවා කියලා ඒ කියපු කතාවලට තමයි මාලිමාවට ඡන්දෙ ලැබුණේ. ඒ මාලිමාව දිහාවට ඡන්දෙ දුන්න ජනතාවගෙන් අපි යලි විමසීමක් කරනවා. ඔබට ලබා දුන්න පොරොන්දුව රුපියල් 150ක් එය රජෙන් ඉල්ලා ගැනීම ජනතාව විදියට ඔබෙත් වගකීමක්. මොකද ඔබයි මේ මාලිමාවේ රජය පිහි කරලා තිබෙන්නේ. ඒ නිසා ඔබ පිහි කළේ ඒ දෙනවා කියපු සමහර පොරොන්දු සැලකිල්ලට අරගෙන. ඒ නිසා අපි කියනවා වංචනිකයන් එළිදරව් කරන්න කියන එක පිළිබඳව ඉතා ප්‍රබල විදියට කිව්වා. විශේෂයෙන්ම අපිට මතකයි පැවති මහින්ද රාජපක්ෂ රජයට චෝදනාවක් කරා උගන්ඩාවේ සල්ලි හංගලා තිබෙනවා, සීසෙල්ස් වල සල්ලි හංගලා තියෙනවා කියලා. අතවස්සේම ලංකාවේ තාමත්ම ප්‍රවීණ ගී පද රචකයෙක් වන ගරු රත්නසි විජේසිංහ මැතිතුමාත් පසෙක තබාගෙන
අනුකුමාර සානායක එවකට හිටපු මන්ත්‍රීවරයා කිව්වා මේ උගන්ඩාවේ තියෙන සල්ලිත් ගේනවා කියලා. ඒ වගේම නීතිඥ නිලන්ත කොට්ටහච්චි ජනතාවගේ විමසීමක් කරා මේ උගන්ඩාවේ තියෙන වංචනික විදියට රාජ්‍ය දේපල සංගවලා තිබෙනවා. ඒව නැවත ලංකාවට ගෙනා යුතු නේද කියලා මහා ජනතාව ඔල්වර සංහන දෙමින් උගන්ඩාවේ සල්ලි ගෙනෙන්න ඕන බව ප්‍රකාශ කරා. ඒ උගන්ඩාවේ සීසෙල්ස් වල පහුගිය දූෂිත ආණ්ඩු තැම්පත් කරපු රාජ්‍ය දේපල යලි කැඳවන්න කියන එක අපි දැඩිව ඉල්ලා සිටිනවා. මේවා හුදෙක් කටමැත දෙඩවිලි පමණක් නම් රටේ මහ ජනතාව ඡන්දෙ දීලා තියෙන්නේ කටමැත දෙඩවිලි වලට රැවටිලාද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රමාද කරන්න එපා. මේවා පිළිබඳව ඔබට දැන් කාලේ ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම ඔබ කීවා අදානිට පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් ලබා දීලා තිබෙන ඕපන් බිටින් නැතිනම් ටෙන්ඩර් ඕපන් ටෙන්ඩර් ලබා දීමට තිබෙන අවස්ථාවකදී ඇත්තටම ඒ ලබා දීලා තිබෙන්නේ ඉතාමත්ම නීතිර පටහැනි ආකාරයට තමයි අදානිට මේ පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම පිළිබඳ අවස්ථාව ලබා දීලා තියෙන කියලා ගරු අනුර කුමාර සනාග මැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. වගකීමෙන් කිව්වා මේ unsolicited proposals පිළිබඳව යලි සලකා බලනවා කියලා. හෙට දවසේ මම හිතනවා ඉන්දියානු විදේශ අමාත්‍ය සුබ්‍රමණියම් සිවසංකර් ලංකාවට පැමිණෙනවා. ඒ නිසා සුබ්‍රමණියම් සිවසංකර් මැතිතුමාගෙන් මේ අදානිගේ ප්‍රශ්න පිළිබඳව ඔබ විමසීමක් කරනවාද කියලා අපි මේ වෙලාවේදී සමග ජන බලවේග විතර ප්‍රශ්න කරනවා. ඔය කියපු සමහර විනිවිද නොපෙනෙන ගනුදෙනු පිළිබඳව ඉන්දියාවත් එක්ක අදානිත් එක්ක කරපු ගනුදෙනු පිළිබඳව ඔබ ඉතාමත්ම ප්‍රබල ලෙස කියපු කතා යලි විමසීමට අපි ලක් කරනවා. ඒ වගේම තමයි මේ වෙනකොට බැඳුම් කර වංචාව පිළිබඳව කටයුතු ආරම්භ කරලා තිබෙනවා කියලා ගරු විජිත හේරත් මැතිතුමා ප්‍රකාශ කරලා තිබෙනවා. මහ බැංකු බැඳුම් කර වංචාව මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ දැනට ඒ කටයුතු ආරම්භ කරා කියලා අපි බලාපොරොත්තු වෙනවා. මහ බැංකුවේ බැඳුම් කර ජාවාරම පිළිබඳව මේ වංචාව පිළිබඳව ඉතාමත්ම විනිවිද පෙනෙන ආකාරයට පරීක්ෂණය ආරම්භ කරලා ඒ පිළිබඳව ඉතා කඩිනමින් රටට සත්‍ය එළිදරව් කරාවි කියලා. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා වරක් කිව්වා මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක කියලා මැතිතුමා නාසන්න කාලෙකදී. එතෙන්ද අනුර කුමාර දිසානායක මැතිතුමා කීවා මා මිත්‍රයා කියලා ෂේප් කරගන්න හැදුවට 21 වෙනිදන් පස්සේ ජනාධිපති අනුර කුමාර දිසානායක පළමුවෙන්ම මේ බැඳුම් කර පිළිබඳව වංචනිකයන්ට දඩුවම් ලබා දීමේ අදාළ කටයුතු වහාම ආරම්භ කරනවා කියලා. ඉතින් අපි ආණ්ඩුවට මතක් කරනවා අර ෂේප් කරගන්න රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම කරපු යෝජනාව ඔබතුමා ප්‍රතික්ෂේප කරා. ඒ වගේම අර්ජුන මහේන්ද්‍රන්ගේ අර වෙඩින් එක විවාහ මංගලෝත්සවය දැන් අවසන් වෙලා තියෙනවා කියලා ඔබතුමාලා ප්‍රකාශ කරා. ඒ නිසා ජනතාව විදිහට අපි බලාපොරොත්තු වෙනවා මේ බැඳුම් කර වංචාවේ චූදිතයන් මුක්තිය පාවිච්චි කළ ජනාධිපතිර හම්බ වෙලා තිබ්බ රනිල් වික්‍රමසිංහ මැතිතුමාලාට ඒ චෝදනාව ඒ කියපු පිළිවෙලටම විභාග කරලා රටට බැඳුම් කර වංචාවෙන් අහිමි කරපු ධනය එළිදරව් කරලා ජාතිය සතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙ සිටිනවා.